මේ තමන්ගෙම මාස්කක වුණත් හැම වෙලාවෙම අල්ලන්නේ. ඒක පල්ලහටනවනේ. ඉතින් ඒක දාන්න කලින් ඒක අර කන් දෙකට යන කෑලි දෙක චුට්ටක් කොට කරලා ගැට ගහ ගන්න. ආ ගුඩ් අයිඩියා. ඒක ගුඩ් අයිඩියා නෙමෙයි ඒක සාමාන්‍ය දෙයක්. නිකන් විෂ වායුවක් වගේ නියම් ටික වෙලාවක් යනකොට නේ. තමන්ගෙම නේද? තමන්ගෙම විෂ වායුව තමන්ට වදිනවා කරන්න දෙයක් නැහැ. ඒකට ඒක තමන්ට විතරනේ. මාස්ක් එක කියන්නේ විශේෂ ආයුධයක් නෙවෙයි. අර සියුස් දිව ගාව තියෙන ලයිට්නින් බෝල්ට් එක වගේ එකක් නෙවෙයි. මාස්ක් එක කියන්නේ ඔබටත් අන් අයටත් ආරක්ෂා වෙන්න දීලා තියෙන එක මෙවලමක් පමණයි. මේක දාගත්තාම ඔබට ඉර්ධිය පහළ වෙන්නේ නැති බව මතක තියාගන්න. සුපර් පවර්ස් එන්නේ නැති බව මතක තියාගන්න. නෑ නෑ. අපි මේ මාස්ක් එක දැම්මහම සුපර්මෑන්ලා වෙන්නේ නැහැ. මේකෙන් පොඩි తాවකාලික සහනයක් සහ ආවරණයක් තියෙනවා. හැබැයි මේක හරියට පාවිච්චි කරනකොට. සමහරකට කතා කරනකොට ඒක උස්සලා කතා කරලා අයිවා ගන්නවා. කතා කරනකොට තමයි මේක දාගෙන ඉන්නේ. මේ මාස්ක් ගැන පහුගිය දවස්වල සෑහෙන කතාවක් ලක්ුණු මාතෘකාවක් නේ. දැන් මේ ඔයකත් මම මේ වෙලාවේ කියන්නම්. කියමු කියමු මම ආසයි මේ මාතෘකාවට. මම නම් ඇත්තටම ටික අදිමදිත් කරා මේක කියන්න. ආ දැන් මේ මගේ බලපෑමින්ද කියන්නේ. නැතු ඒ දෙ වෙන මොකද? හිතමු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් නේද? මේ ඩවුන් සවුත් පැත්තේ ඕම්. ගාල්ල ගාල්ල. එතුමාට පොඩි සද්භාවයක් තිබුණා නැහැ කියන්න බෑ. එතුමා මාස්ක් මේ මුව ආවරණ බෙදනවා ටවුම්. ඉතින් දැන් අපි සියලුම සෞඛ්‍ය බලධාරීන් දැනුවත් කරනවා මීටරයක පරතරයක් තියාගන්න කියලා. බොහොම හොඳයි ඉතින් මාස්ක් බෙදපු එක. එතුමා ගිහිල්ලා මාස්ක් පිනිස්සුන්ට පලන් දෙනවා. මම ඒකත් කමක් නැහැ කියලා හිතා දාගත්ත එක තමයි. හරි. ඊට පස්සේ මම බලන් ඉන්නකොට එතුමා එකක් ඔළුවේ දාගන්න. ඔළුවේද නලලද මන් දන්නේ නැහැ ඒක දාගන්න. ඊට පස්සේ ඒක පල්ලෙහාටත් ඇදගන්න. ඊට පස්සේ එක පාත්තම ත්‍රී වීල් පදවන මල්ලි කෙනෙක් දැකලා එතුමාට පුදුම සංවේදී හැඟීමක් ඇති. එතුමාගේ මාස්ක් එක ගලවලා මල්ලිට පලන් දෙනවා. හොදලාවට මේ සරම් වගේ බෙදුවේ නැත්තේ නේ. වැඩක් නැහැ කතා කරලා. මට එතුමා ගැන ප්‍රශ්නයක් නැහැ. බොහෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාකලාප බොහෝ හැමෝම නෙමෙයි. ක්‍රියාකලාපය දැක්කහම සමහර දේවල් පුදුම වෙන්න දෙයක් නැහැ. ඒ වගේ දේවල් කරනවා ඒගොල්ලෝ නේ. මන්ත්‍රීතුමා ගැන මීට වැඩිය මම කතා කරන්නේ නැහැ. කතා කළා වැඩක් නැහැ කියලා මම හිතනවා. මාස්ක් එකකින් වෙන කාර්යභාරය තවමත් දන්නේ නැද්ද? මාස්ක් එහෙම පලන් දන්න පුළුවන්ද? මාස්ක් කියන්නේ ඉතාමත් පුද්ගලික ඉතාමත් පුද්ගලික උපකරණයක්. මේක වෙන අයට අතපත ගන්න බෑ. මේක තමන් අරන් තමන් පැලඳගත්ත තමන්ම නැමුවා තමන්ම විසිකලා. මම දාපේක ඔයාට දාගන්න බෑ ලව් එක වැඩි වෙලා. එතුමා නම් දන්නේ නැහැ කියන්නකෝ. අර ත්‍රී වීල් මල්ලි මම බලන්නේ ත්‍රී වීල් මල්ලිට. මොකද මල්ලි ඔයා දාගත්තේ? ඔයාට හඳ පිස්සුද මන්ත්‍රී එතුමා? මෙන්න මේ විසිකලා. ඔන්නක මට බලද දෙක. ඒක කරන්න තිබුණේ ඇවිලා. ඕ ඒකනේ. අපි වෙන සියලුම රටවල් වලට වඩා මං හිතන්නේ සෑහෙන සැලකිය යුතු අපි අඩුපාඩු නැතුව නෙමෙයි නමුත් සැලකිය යුතු වේගයකින් අපි ක්‍රියාත්මක වුණා. ඇදිර නීතිය දාන්න ගත්ත තීරණය ඇත්තම බරපතල තනි තීරණයක් ඒක. දාන ඇදිර නීතිය. මේක හොඳ තීරණයක්. එහෙම කරා ගාල්ලේ හරමත් කරා. FM දිනපතා ලිට්වීඩිය නරඹන්න එහෙත් බටන් එක ක්ලික් කරලා සිල් FM subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.